සුබ මධ්‍යහනක්. ඔබ මේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමඟයි. මම අශින්ක දුනතිලක. මම දිශාදිකුණ වර්ධන ප්‍රථමයෙන් සිරස්තල. බක්පුර පොහොය හා මහසිකුරාදා අදයි. අකුණු දරුණු වෙයි. කාලගුණය අනතුරු අඟවයි. හිරෝයින් කිලෝ 3ක් කුරුඳු ගා හැතැක්මින් හමු වෙයි. ලෝක කුසලාන කණ්ඩායම තේරීම ගැන විවේචන රැසක්. කිම් ජොන් උන් පුටින් හමුවත් ශින්ෂෝ අබේ ට්‍රම්ප් හමුව ලබන මාසයේදී. සම්බුදු දහමින් සමගිය බලය ලොවට ප්‍රදර්ශනය කළ බක් පුර පසළොස්වක පොහෝ දිනේ අතයි. සමස්ත බෞද්ධ ජනතාවට අතිශය වැදගත් සිදුවීම් ගණනාවක් බක් පුර පසළොස්වක පොහෝ දිනේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ සිදු වූයේ අද වැනි බක්පුර පසළොස්වක බොහෝ දිනකයි. ලක්දිවට වැඩම කළ උන්වහන්සේ නාගදීපේ චූලෝදර මහෝදර නාරජවරුන් දෙදෙනා අතර වූ ගැටුම නවතා ධර්මීය දේශනා කර ඔවුන් සමග කරවීමට කටයුතු කළා. ලංකාද්වීපයට වැඩම කර සිටි බුදුරජාණන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණියක්කිත නාරජුන් ඇරයුම් කළේද අද වැනි බක්පුර පසළොස්වක බොහෝ දිනකයි. මිනිපළඟ තැන්පත් කොට නාගදීප චෛත්‍ය ඉදිකිරීමද අද වැනි බොහෝ දිනකම සිදු වුණා. සිදුහත් කුමරුන් උයන්සිරි නැරඹීමට යමින් සිටියදී සතර පෙර නිමිතිවල පළමු වැන්න වූ මහලු රූපයක් දැකීමද බක් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. සෑම පොහෝ දිනකම ITN ඔස්සේ විකාශය කරන සවනක් ප්‍රස් වැඩසටහන බෙවර ගෙන ඉන්නේ කටුපොත පොතුවැව ශ්‍රී ශෛලතලා රාම විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය බෝගහපිටියේ ධම්මේසර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් එම කටයුතු සංවිධාන කර තිබෙනවා. ප්‍රධාන ධර්ම දේශනයේ පැවැත්වූයේ පූජ්‍ය පොල්පිති බෝගලානේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ. දාන ශීල භාවනා ඇතුළු පින්කම් රැසක් අද දවස පුරා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. එම වැඩසටහන් ඔබ වෙත ගෙනීමට ITN වාද්‍ය ජාලය සියලු පියවර ගෙන තිබෙනවා. ITN FM සංවිධාන කරන ශාසනාලෝක වැඩසටහනද කටුපොත පොතුවැව ශ්‍රී ශෛලතලා රාම විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. සාමණේර භික්ෂූන් වහන්සේ විශේෂෙහි ග්‍රන්ථ කට්ටල ඇතුළු පිරිකර පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන් ඇගීමද ශාසනාලෝක වැඩසටහන යටතේ සිදු වුණා. ලෝකවාසී කිතුනු වැදිමතුන්ගේ ගැලවුම් කාර්යයන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇනගසා මරණයට පත්කිරීමේ දුක් ප්‍රාප්තිය සිදු වූ මහා සිකුරාදා දිනය අදයි. ලොව පුරා කිතුනු වැදිමතුන්ගේ සහභාගීත්වයෙන් මහා සිකුරාදාව වෙනුවෙන් සෑම කිතුනු දෙව්මැදුරකදීම දුක් ප්‍රාප්ති දේව මෙහෙයන් පැවැත්වෙනවා. අලුපදාදා දිනෙන් ආරම්භ වූ දින 40ක චතුරික කාල පරිච්ඡේදය කිතුනුවන්ට බෙහෙවින් වැදගත්. මෙම කාලයේ පුරා කිතුනු වැතිමතුන් යාඥාවෙන් එක්වරු සීලයේ රැකීමෙන් සහ දානමාන ක්‍රියාවල නිරත වීමෙන් කිතු සමිඳුගේ කුරුසයේ ගමන සිහිපත් කෙරෙන පාද නමස්කාර යාගයන්හි නිරත වුණා. මහත් භක්තියෙන් පාස්කු සමය ගත කරන කිතුනු වැතිමතුන්ගේ විශේෂිතම දිනය ලෙසයි මහසිකුරාදාව සැලකෙන්නේ. දින තුනකට පසු එනම් ඉරිදා දිනයේ කිතු සමිඳානන් බලවුන්ගේ නැගිටීම හෙවත් කිතු උත්හානය සමරනු ලබන්නේ උත්සව ශ්‍රීයනුයි. එදින පාස්කු ඉරිදා ලෙසයි හැඳින්වෙන්නේ. ප්‍රබල අකුණු සහිත වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය. දැන්ට පවතින ප්‍රබල අකුණු සමග වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් අදටත් පවතිනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ජනතාවගෙන් කාණික ඉල්ලා සිටිනවා. අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසුව විතරම් සහිත වැසි ඇති වෙනවා. සබරගමු මධ්‍යම දකුණ ඌ බ
පස්සාංශ සහ වායු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද පළාතේ බවුනියල් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. කංකසන්තර සිට පුත්කලම ගල සහඹත්තට හරහා මඩ කලපුව දක්වා වෙළෙඳ ඔබන්නට බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසියෝ කිකරම් සැති වැසි ඇති වෙනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙළෙඳ ඔබන්නට බොහෝ ප්‍රදේශවල තද වැසි ඇති වෙන හැකියාවක් පවතිනවා. කංකසන්තරයේ සිට කොළඹ හරහා මාතර දක්වා වන බොහෝ ප්‍රදේශවල සුලන් නීති දෙසින් හමන අතර දිවෙන වටාවන සෙසු බොහෝ ප්‍රදේශවල සුලන් ගිනිකොළ දෙසින් හෝ නිසි දිශාවකින් තොරවයි හමා යන්නේ. කිකරම් සැති වැසි ඇති ප්‍රදේශවල තාවකාලික තද සුළං නැති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලික රද වීමේ හැකියාවද පවතිනවා. දිවර සහ නායක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. දිවියකු පහරදීමෙන් මියගිය පුද්ගලයා පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පොතුවිල් රෝහලේදී අද සිදු කෙරෙනවා. කුමන ජාතික වනෝද්‍යානයේ කම්කරුවෙකුයි දිවියකුගේ පහරදීමෙන් මියගියේ. වනෝද්‍යානයේ අතුරු මාර්ගයක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටියදී එම ස්ථානයට කඩාවැදුණු දිවියකු එක් කම්කරුවෙකු වනය තුළට ඇදගෙන ගොස් තිබෙනවා. එහි සිටි අනෙක් කම්කරුවන් වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව එම පුද්ගලයා මුදා ගැනීමට ගියද ඔවුන් එම ස්ථානයට ළඟාවන විටත් අදාළ පුද්ගලයා මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. මොහු බේරා ගැනීම සඳහා යොදාගත් පෞද්ගලික ජීප් රථයක රියදුරු එම ස්ථානයේදී ඡායාරූප ලබා ගනිමින් සිටින අවස්ථාවේ එම දිවියා අදාළ රියදුරුටද පහර දී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ රියදුරා පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්පාර රෝහලට මාරු කර යවා තිබෙනවා. දිවියාගේ පහර දීමෙන් මියගියේ පොතුවිල් කුමාරි සංගමන් කන්ද ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ සෙල්වදොරේ රවිචන්ද්‍රන් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙක්. පානම පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා. ලෝක මාධ්‍ය නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සීමා මායිම් රහිත වාර්තාකරුවන්ගේ සංගමය සකස් කළ මෙම දර්ශකයට අනුව ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. රටවල් 180ක් අතුරින් මේ අනුව ශ්‍රී ලංකාව 126 වන ස්ථානයේ හිමි කරගෙන තිබෙනවා. 2013 වසරේදී ශ්‍රී ලංකාව පැවතියේ 162 වන ස්ථානයේයි. ගතපු වසර කිහිපය තුළ ක්‍රමයෙන් එය 126 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ ඇතුළු සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් රජය ගන්නා පියවර මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත් සමීක්ෂණ වාර්තාව පවසන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදු වූ දේශපාලන වෙනසත් සමග ඇතැම් මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍ය වේදීන්ට බලපෑම් සිදුවේ නැතිනම් මීට වඩා යහපත් ස්ථානයකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිව තිබූ බවයි. ලෝකයේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටින රට ලෙස මෙම දර්ශකයේ දැක්වෙන්නේ නෝර්වේ රාජ්‍යයයි. මාධ්‍ය නිදහස අවම රට ලෙස තර්කමිනිස්ථානය පත්ව තිබෙනවා. රටවල් 180ක් අතුරින් චීනය පසුවන්නේ 177 වන ස්ථානයයි. අසල්වැසි ඉන්දියාව 140 වන ස්ථානයේ පසුවන අතර බංගලාදේශය 150 වන ස්ථානයේත් පාකිස්තානය 142 වන ස්ථානයේත් පසුවනවා. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිවිසුම ආසන්නයේ ගරාජයක් අසල තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. කළුතර මහරෝහලේදී මලසිරුරු මාරුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබෙනවා. කළුතර මහරෝහලේදී මලසිරුරු පහක් ඥාතීන්ට බහරදීමේදී එම සිරුරු මාරුකර බහරදීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මරණ කොහොමද එළියට යන්නේ මෙතන? මරණ හාතිකෙත් අපිට හම්බෙලා තියෙනවා, මිනිහ නැහැ. පාසෙකුත් නැහැ. අපේ මරණ ඊයේ නැතුනේ. පොස්ට්මෝර්ටම් කරන්න ඕන මරණයක්. නැති වෙච්චලා පොලිස් මේකට දන්නන්න බෑ, රෝහල් පොලිසිය දන්නන්න බෑ. රෝහල් පොලිසිය දැන් ලියන්නේ මරණය මොහොතේ දාලා කපලත් මල් ගහලට අරන් ගිහලා එම්මා උත් කරනවා. වෙන කට්ටියක්. අපි නෙමෙයි, අපි දන්නේ නැත්නම්. කොහොමද වගකීම කියන්නේ? ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනුවත් කිරීමට කටයුතු කළා. අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳ කරුණු විමසා සිටීමේ අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නියෝග කළ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මේ සම්බන්ධයෙන් කිසියම් සෞඛ්‍ය සේවකයෙකු වරදකරුව හොත් ඔහුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරනවා. ඩුබායි වලින් ඊයේ පිටුවහල් කෙරුණු දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි.
ඔහු කොළොන්නාව සාලමුල්ල ගමකේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මොහමඩ් අෆ්‍රඩි මොහමඩ් ඉන්හාම් යන අයයි. අනිසැක්කරුවන පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නායකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ මුදා හැර තිබෙනවා. මාකතුරේ මදු සමග ඩුබාහිදී අත්අඩංගුවටගත් පුද්ගලයන්ගෙන් 23 දෙනෙකු මෙවන විට දිවයින්ට පිටුහල් කර තිබෙනවා. මාකතුරේ මදුෂ් පිටුහල් කරන්නේද නැද්ද යන තීරණය ලබන දෙවන්දා ගැනීමට නියමිත බවයි ඩුබායි ආරක්ෂකාංශ ප්‍රකාශ කළේ. ITN FM සංවිධානය කරන 2019 කෝකිල වසන්තයේ බක්මහ උළෙලට සියල්ල සූදානම්. කෝකිල වසන්තයේ බක්මහ උළෙල මෙවර පැවැත්වෙන්නේ අනුරාධපුර මයිලගස් හන්දිය සිංහ ක්‍රීඩා පිටියේදී. අති උත්කර්ෂවත්ව මෙම බක්මහ උළෙල හෙට උදෑසන ආරම්භ කිරීමට සියලු කටයුතු මෙවන විට සූදානම් කර තිබෙනවා. රජරට අවුරුදු අසිරියේ චමත්කාරය ITN FM කෝකිල වසන්තය 2019. කෝකිල වසන්තයේ 2019 වැඩසටහන අතිසාර්ථකව පැවැත්වීම සඳහා මේ වන විට සූදානම් වන ක්‍රීඩාංගණයේ ඉඳලා තොරතුරු සමීප කරන්න සූදානම් වෙද්දී ITN TV නරඹන හැම දිනටම මේ සොඳුරු අත්දැකීම සමීප කරන ITN මාධ්‍ය ජාලය මේ වන විටත් කටයුතු යොදා අවසන්. 20 වෙනිදා උදෑසන 7ට පාපදිදාවන තරඟය ගමවටා දිවීමේ තරඟ ඇතුළු ඒ සියලුම තරඟ ඉසව් සමගින් බක්මහේ අසිරිය දැනවෙන කෝකිල වසන්තයත් එක්ක එක්වෙන්නටයි කියලා ආරාධනා කරනවා. ITN ප්‍රවෘත්ති වෙනුවෙන් මම නලින් විරාජ්. කෝකිල වසන්තය 2019. ස්තුතියි නලින් තුරුතුරු ගෙනාවාට. අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී වැඩසටහන් රැසක් තවදුරටත් පැවැත්වෙනවා. අලුත් අවුරුද්දට සමගාමීව පාසසසුන් සහ දෙමෝපියන් 1500 දෙනෙකුට අවුරුදු ත්‍යාග පිරිනැමීම වවුනියාවේදී සිදු කෙරුණා. සිංගප්පූරුවේ මහකරුණා බෞද්ධ සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පූජ්‍ය කන්දටියාන ගුණරත්න ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙම ප්‍රදානයන් සිදු කෙරුණේ. සිංගප්පූරු දූත පිටසක්ද ඊට එක්ව සිටියා. වවුනියාව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පෙරළුක්කුළම, ගල්කන්දේගම ආදී ප්‍රදේශවල සිසුන් සහ දෙමෝපියන් පිරිසකටයි මෙම ත්‍යාග පිරිනැමුණේ. මීට සමගාමීව අවුරුදු උත්සවයක්ද පැවැත්වුණා. දොම්පේ මණ්ඩාවල මහවිදුහල් ක්‍රීඩාංගණයේදී බක්මහ උල්ලක් පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකන්නා මහතාගේ ප්‍රධානත්වයෙන්. සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රසකින් මෙම බක්මහ උළෙල සමන්විත වුණා. ප්‍රදේශවාසීන් රසක් ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කුරුණෑගල විහාරයේ උදහාමුදා කඳවුරද බක්මහ උල්ලක් සංවිධානය කර තිබුණා. කුරුණෑගල අලකොළදෙණිය මහජන ක්‍රීඩාංගණයේදී එය පැවැත්වුණේ. ජන ක්‍රීඩා රැසකින් සමන්විත වූ මෙම උර්දෝත්සවය පැවැත්වුණේ රෙජිමෙන්තු අධිපති මේජර් ජෙනරාල් නිශංක රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. හමුදා සමාජිකයන් සහ ප්‍රදේශවාසීන්ද මෙම අවුරුදු උත්සවයට එක් වුණා. සහතික මිලට වී මිලදී ගැනීමේ රජය අඛණ්ඩව සිදු කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මේ වන විට වී මෙට්‍රික් ටොන් 1600ක් මිලට ගෙන ඇති බවයි වී අලවි මණ්ඩලය පවසන්නේ. ගොවීන්ට සහන සලසමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගබඩා 21කදී වී මිලදී ගැනීම සිදු කරනවා. අවුරුදු නිවාඩුවෙන් පසු වී මිලදී ගැනීම අද යළි ආරම්භ කිරීමටයි කටයුතු කෙරුණේ. රුපියල් මිලියන 64ක් වැය කරමින් වී මෙට්‍රික් ටොන් 1600ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මේ දක්වා මිලදීගෙන තිබෙනවා. කදුරුවෙල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, දියපෙදුම, මනම්පිටිය, වැලිකන්ද, විජයපුර ආදී ප්‍රදේශවල වී මිලදී ගැනීම සාර්ථකව සිදු කෙරෙන බව වී අලවි මණ්ඩල නිලධාරීන් සඳහන් කළා. රටේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දිය හැකි ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙලක් ඇති කළ යුතු බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. දඹුල්ල ප්‍රදේශයේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකා විදුලිබල මණ්ඩලයේ දඹුල්ල ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය වෙත පැමිණි අමාත්‍ය රවි කරුණානායක මහතා එහි නිලධාරීන් සමග සාකච්ඡාවකට එක් වුණා. ප්‍රදේශීය විදුලිබල මණ්ඩල කාර්යාල සහ උපපොළ මෙන්ම කාර්යමණ්ඩලයේ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ආසන සංවිධායක ප්‍රියන් විජේරත්න මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ලංකා විදුලි බල මණ්ඩලයේ මේ රටේ යතිදාට පහසුකම්මද විශේෂ කාර්යභාරයක් කරන ආයතනයක්. නමුත් මේ අවුරුදු 6-7-8 තුළ කිසිම ඉදිරි දැක්මක් සහිතව වැඩ කළ නැහැ. දැන් මේ වගේ අවස්ථාවක වතුර වලින් නිෂ්පාදනය කරන ජල විදුලිය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අප මේ අවස්ථාවේදී එවැනි තත්ත්වයක් ආයිත් උද්ගත නොවන විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. රටේ ප්‍රශ්නවලට තීරසාර විසඳුම් දෙන්න පුළුවන් විදිහකට ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙළක් ඇති කරන්න අවශ්‍යයි. රිය අනතුරු දෙකකින් එක්කයිකු මියගොස් තවත් 4 දිනක තුවාල ලබා තිබෙනවා. ඇල්පිටිය පිටුවල කහදුව මාර්ගයේ හතරකණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ඇලකට පෙරළියාමෙන් ඒ පැදවූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
රැකියාව සඳහා යමින් සිටියේදී ඔහු අදාළියොම විමානතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. මාර්ගෙන් ඉවතර පැන ඇති ත්‍රිරෝද රථය බෝකුවක ගැටි ඉන් අනතුරුව ඇලට පෙරළී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවුණා. මහනුවර කොළඹ වීදිය හා කොටුගොඩැල්ල වීදිය මන්සන්දියේ සිදු වූ තවත් අනතුරකින් හතර දිනක තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෝටර් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවාල ලැබූ හතර දෙනා අතර කුඩා දරුවෙකු දවනවා. නාවික අභ්‍යාස සඳහා මෙරටට පැමිණි ඇමරිකා නාවික නෞකාවන්හි නියෝජිතයින් දකුණු නාවික විධාන ආග්නියාපතිවරයා හමු වුණා. මිලිනුකට් සහ ස්ප්‍රාන්ස් යන නෞකා දෙකෙහි නියෝජිතයින් දකුණු නාවික විධාන භාර ආග්නියාපති රියාඩ් මිරාල් කපිල සමරවීල මහතා හමු වුණා. සහයෝගීතාව සූදානම සහ පුහුණුව පිළිබඳ වාර්ෂිකව පවත්වන නාවික අභ්‍යාසය පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. මිලිනුකට් නෞකාවේ අනදින නිලධාරී කපිතාන් ඊලාඕ සහ ස්ප්‍රන්ස් නෞකාවේ අනදින නිලධාරී කමාන්ඩර් එම් ස්මිත් යන මහතුරුන් පිරිසක් මීට එක්ව සිටියා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින් බලාපොරොත්තු වන්න. කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් නිශ්චිත හා දීර්ඝකාලීන විසඳුමක් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත්සාලි මහතාගෙන් ඉල්ලා සිටිමින් ඒ මහතාට පැමිණිල්ලක් බාර දීමට කටයුතු කෙරුණා. කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී වරුන් පිරිසකුයි එම පැමිණිල්ල බාර දුන්නේ. බෙලියත් පඤ්ඤානන්ද ප්‍රාථමික විද්‍යාලයේ නව බුදුමැතුර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදරච් මහතා අතින් විවෘත කෙරුණා. ප්‍රදේශීය දානපතින්ගේ සහ දෙමෝපියන්ගේ මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ ධන පරිත්‍යාගෙනුයි මෙම බුදුමැදුර ඉදි කෙරුණේ. ගුරුවරුන් දෙමෝපියන් ඇතුළු විශාල පිරිසක් ඒ විවෘත කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. අවධානයේ ක්‍රීඩා පිටිය වෙත එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දීමට සුදුසුම ක්‍රීඩකයා දිමුත් කරුණාරත්න බව තේරීම් කමිටුව අවධාරණය කරනවා. තවත් දින 42කින් එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරනවා. 2015 වසරේ සිට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩා කර නොමැති දිමුත් එකවර නායකයා ලෙස පත් කිරීම ඇතමුන් ප්‍රශ්න කරනවා. අපිට ලොකුම ප්‍රශ්නේ තිබ්බේ අපේ හැකියාව තියෙනවා. 1 team 1 nation හැටියට ගහන්නේ. දැන් ඇත්තරම ඩිමුත් ඒක පෙන්නුම් කරා සවුත් අප්‍රිකාවේ ටෙස්ට් මැච් දෙකේදීම එයාට හැකියාව තිබ්බා මේ ටීම් එක එකමුතු කරන්න. අවුරුදු 4කට පස්සේ ක්‍රීඩා කරාට එක්දින තරගාවලි ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා කරලා නැතුණාට දේශීය තරග ක්‍රීඩා කරලා තිනවා. ඉතින් මම හිතන්නේ මේ අවුරුදු 4ෙම මම පළවෙනි පස් දෙනා අතර හැම පාරම මම ඉඳලා තිනවා වැඩිම ලකුණු ලාභින් අතර. ඒ අවුරුදු 4ෙම මම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ටෙස්ට් මැචස් ගහලා තිනවා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. එකම දේ ෆෝමැට් එක විතරයි වෙනස් වෙන්නේ. බලාපොරොත්තු වෙනවා මේ හොඳින් ක්‍රීඩා කරන්න. නිමා වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් සංචාරය ඇතුළු තරගාවලි වලට ක්‍රීඩා කළ ඇතැම් ක්‍රීඩකයින්ට ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමිව නැහැ. නිරෝෂන් දික්වැල්ල හා අකිල ධනංජය දක්ෂතා අතර නොවීම අවස්ථාවක් හිමි නොවීමට හේතු වී තිබෙනවා. ලසිත් ඇඹුල්දෙනිය, දසුන් ශානක හා අසේල ගුණරත්න ආබාධයන්ට ලක්ව සිටිනවා. හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට සංචිතයේ අවස්ථාවක් හිමි නොවූයේ ප්‍රතිකරු ලයිස්තුවේ ස්ථානයක් ලබා දීමට පැවති අපහසුතාව හේතුවෙන් බව තේරීම් කමිටුව පවසනවා. ඒ සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. සවස 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් නැවත මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්. www.itnnews.lk